නමවන පරිච්ඡේදය මාතෘකාව අභ්‍යාස ගොඩනගා ගැනීම සූත්‍ර උච්චාරණයෙන් පසුව සෑම භාවනාවක්ම ආරම්භ කිරීම තේරවාද බුදුදහම පවතින රටවල සම්ප්‍රදායකි හානියක් නැති වත්පිළිවෙතක් පමණක් ලෙස සලකා ඔබ මේ ඉවත දැමීමට පිළිවන නමුත් ප්‍රායෝගික වටිනාකමකින් යුත් මෙවන් වත්පිළිවෙත් ප්‍රායෝගික මනසක් හා මහත් කැපවීමක් ඇති පුද්ගලයන් විසින් සකස් කර ඇත. එබැවින් ඒවා ගැඹුරු විමර්ශනයකට ලක් කිරීම සුදුසුය. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී උන්වහන්සේ එදා පැවති සමාජයට පටහැනි වූ පුද්ගලයෙකු ලෙස සලකනු ලැබීය. ආගමික පුද පූජා හා වත්පිළිවෙත් වලින් ගහන වූ සමාජයක ඉපදුණු බුදුරජාණන් වහන්සේගේ අදහස් එවකට පැවති ආගමික උත්තරීතර මණ්ඩලයට සහ ඔවුන්ගේ මතයන්ට පහර කැසීමක් බඳු විය. බොහෝ අවස්ථාවලදී උන්වහන්සේ ශ්‍රාවකීන්ගේම යහපත උදෙසා මෙකී වත්පිළිවෙත් දැඩිව ප්‍රතික්ෂේප කළහ. එවැනි දේවලින් ප්‍රයෝජනයක් නැති බව මින් අදහස් නොකෙරේ. මා අදහස් කරන්නේ කරන්නන් වාලේ වතාවත් ඉටු කිරීම මගින් පමණක්ම ඔබට මේ උගුලෙන් බේරීමට නොහැකි බවයි. සැබවින්ම මේවා උගුලේ කොටසක්ම වෙයි. හුදෙක්ම වචන සමූහයක් උච්චාරණය කිරීමෙන් ඔබට බේරී යාමට හැකියයි විශ්වාස කරයි නම් ඔබ වචන සහ සංකල්ප කෙරෙහි තව තවත් බැඳෙනු ඇත. වචන වලින් තොර යථාර්ථයේ වෙත යොමු වෙනවා වෙනුවට ඔබින් ඉවත්වීමක් සිදු වේ. එබැවින් මේ සඳහන් වන සූත්‍ර පුහුණුවේ යුත්තේ ඒවා මොනවාද හා ඒවා ප්‍රතිඵලදායි වන්නේ ඇයිද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇතුවය. යාඥාවක් හෝ මන්තර නොවන ඒවා අරුම පුදුම විද්‍යාවක්ද නොවේ. ප්‍රතිඵලදායි වීමට ඔබගේ හිතේ ක්‍රියාශීලී සහභාගීත්වය අවශ්‍ය කරන මේවා සිත පවිත්‍ර කරන උපකරණ වේ. අභිප්‍රායකින් තොරව මූණන වචනවලින් වැඩක් නැත. විපස්සනා භාවනාව සියුම් මානසික ක්‍රියාකාරකමකි. එහි සාර්ථකත්වය උදෙසා භාවනාවේ යෙදෙන්නන්ගේ මනෝභාවය තීරණාත්මක සාධකයක් ලෙස ක්‍රියා කරයි. සංසුන් වූ කාරුණික විශ්වාසය සහිත පසුබිමක මේ උපරිමයෙන් ක්‍රියා කරනු ඇත. මෙවැනි ආකල්ප වඩන ආකාරයෙන් මෙම සූත්‍ර නිමවා ඇත. නිවැරදි ලෙස භාවිතා කිරීමෙන් විමුක්ති මාර්ගයේ ප්‍රයෝජනවත් උපකරණ ලෙස මෙම සූත්‍ර ක්‍රියා කරනු ඇත. මාතෘකාව තුන්වැදෑරුම් මඟ පෙන්වීම. භාවනාවේ යෙදීම දුෂ්කර කාර්යකි. එය සහජයෙන්ම හුදකලා ක්‍රියාකාරකමකි. මෙහිදී භාවනාවේ යෙදෙන සිතෙහිම කොටසක් වන මහත් බලගතු මානසික ශක්තියින්ට එරෙහිව ඔබ තනිවම සටන්වත් සිටී. එය පටන්ගත් විට ඔබව මහත් කම්පණයට පත් කරන හෙළිදරව් වලට ඔබ මුහුණ දී සිටින බව ඔබට වැටහෙනු ඇත. යම් දිනක ඇතුළත බලන විට ඔබට එරෙහිව තිබුණු සංස්කාරයන්ගේ විශාලත්වය හෝ බරපතලකම ඔබ තේරුම් ගනු ඇත. ඔබ සිදුරු කිරීමට උත්සාහ දරන්නේ තදින් බඳින ලද හිරු එළිය එහා මෙහා ගමන් නොකරන ශක්තිමත් බිත්තියක් සේ පෙනෙන දෙයකි. වාඩි වී එම සුවිසල් ගොඩනැගිල්ල දෙස බලා සිටින ඔබ මෙසේ කියනු ඇත. ඒක මායේ හරහා යා යුතුයි. එය කළ නොහැකි දෙයක්. එය මගේ මුළු ලෝකයයි. එය මා යනුවෙන් අදහස් කරන සියල්ල මෙන්ම මා අවට ඇති සියල්ල තේරුම් ගැනීමට උපකාරී වන දෙයි. එය ඉවත් කළ සැනින් මාගේ ලෝකයේ බිඳ වැටි මා මිය යනු ඇත. මට එය පසු කළ නොහැකි. එය ඉතා බියකරු වූ හා හුදකලා වූ හැඟීමකි. මා මෙහි තනි වී සිටී. මට සිතා ගැනීමටවත් නොහැකි තරම් දැවැන්ත දෙයක් මා බිම දමන්නේ කෙසේද යන්න ඔබ සිතනු ඇත. මෙම සිතිවිල්ල ජය ගැනීමට නම් මෙහිදී ඔබ තනි වී නැති බව දැන ගැනීම ප්‍රයෝජනවත් වනු නිසැකය. බොහෝ දෙනෙක් මෙම මාර්ගය පසුකර ගොස් තිබේ. ඔවුන්ටද මෙම බාධකය මුණ ගැසුණු නමුත් ආලෝකය දෙසට ඔවුහු ඉදිරියටම ගියහ. එම කාර්ය කළ හැකි වන හිත සකස් කරගත් ඔවුහු අන්‍යෝන්‍ය සහයෝගය හා ධෛර්යය සඳහා සහෝදරත්වයේ බන්ධනයක්ද තනාගත්හ.
බුදුරජාණන් වහන්සේ මෙම විද්‍ය හරහා ගමන් ගත් අතර පසුව තව බොහෝ දෙනා එම මඟ ගියහ. අපට එම මඟ යෑමට මඟ පෙන්වීමක් ලෙස උන්වහන්සේ පැහැදිලි උපදෙස් ධර්මය යන නමින් ඉදිරි කළහ. මාර්ගය ආරක්ෂා කිරීමට සහ එකිනෙකාව එහි රඳවා ගැනීම සඳහා භික්ෂු ප්‍රජාවක් ඇති කළහ. ඔබ තනි වී නැත. තවමත් බලාපොරොත්තු සහගත තත්ත්වයක් පවතී. භාවනාව සඳහා ශක්තිය වැය වේ. විවිධ අප්‍රසන්න මානසික ස්වභාවයන් හමුවේ වාඩි වී සිටීමට හා මහත් අමිහිරි මානසික ප්‍රපංචවලට මුහුණ දීම සඳහා ධෛර්යය අවශ්‍යය. උදාසීනකමින් සහනයක් නොලැබේ. මෙම කාර්යයට අවශ්‍ය ශක්තිය ලබා දීම සඳහා පහත දැක්වෙන වගන්ති නැවත නැවතත් ඔබටම පවසා ගන්න. එය ඔබ අවංකවම සිතන බව විශ්වාස කරන්න. ඔබ පවසන දේම අදහස් කරන්න. බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ හා ධාර්මික වූ අනුගාමිකයින් ගමන් කළ මාර්ගයේ යෑමට මා සූදානම්ය. අලස පුද්ගලයන් හට එම මඟ ගමන් කළ නොහැක. මාගේ ශක්තිය පවතිවා. මා සාර්ථක වේවා. මාතෘකාව විශ්ව මෛත්‍රිය. විපස්සනාව සිහිය පිළිබඳ අභ්‍යාසයකි. එනම් මමත්වය රහිත අවදිමත් බවයි. විනිවිද දකින සිහිය විසින් මමත්වය මුලින් උදුරා දමන ක්‍රියාවකි. මෙම ක්‍රියාවලිය පටන් ගන්නා විට භාවනා පුහුණුවන්නා ශාරීරිකව හා මානසිකව මමත්වයට මුළු මනින්ම හසු වී සිටී. එළඹි සිහිය මගින් මමත්වයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන විට එය මමත්වයට හේතුවන මූල පද්ධතිය දක්වා ගමන් කර කැබැල්ලෙන් කැබැල්ල ඒවා ඉවත දමයි. කෙසේ වෙතත් මෙහි මර උගුලක් තිබේ. එළඹි සිහිය යනු මමත්වය රහිත අවදිමත් බවයි. ආරම්භයේදීම මමත්වයේ අනසක පතුරවා සිටිනම් කාර්ය පටන් ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට අප සිහිය යොදවන්නේ කෙසේද? ඕනෑම මොහොතක පවතින තරමක සිහියක් අපට තිබේ. සැබෑ ගැටලුව වන්නේ එය ප්‍රතිඵලදායී වීම සඳහා අවශ්‍ය ප්‍රමාණයක් එක්රැස් කර ගැනීමයි. එසේ කිරීමට අපට දක්ෂ උපක්‍රමයක් පාවිච්චි කළ හැකි. එනම් එළඹ සිහියට තිබෙන විරෝධය අවම කර ගැනීම සඳහා මමත්වයේ සමහර අංශ දුර්වල කිරීමයි. මමත්වය මූලිකවම ප්‍රකාශ වන්නේ තණ්හාව හා වෛරය ලෙසයි. අල්ලා ගැනීම හා ප්‍රතික්ෂේප කිරීම බලවත් වන ප්‍රමාණයට සාපේක්ෂව දුෂ්කර කාර්යයක් සිහියට දැත. මෙහි ප්‍රතිඵලය පහසුවෙන් දැකිය හැකියි. බලවත් බැඳීමකට හසු වී සිටින ඔබ භාවනාවට වාඩි වී සිටියද සාර්ථකව එහි නිරත වීමට නොහැකි බව පෙනෙනු ඇත. ඔබ ඔබගේ නවතම මුදල් ඉපයීමේ ව්‍යාපෘතියේ එල්බගෙන සිටිනම් බොහෝ විට භාවනා කාලයන් වැඩිපුර ගෙවෙන්නේ ඒ පිළිබඳව කල්පනා කිරීමටය. මෑතකදී සිතුණු කිසියම් නින්දාවක් හේතුවෙන් ඔබ කෝපයෙන් සිටින විට එය මුළු මනසම කෝපයෙන් පුරවාලනු ඇත. දවසට තිබෙන කාලය සීමිත බැවින් ඔබගේ භාවනා කාලය ඉතා අග්නේය. එය නාස්ති නොකිරීම නුවණට හුරුය. එබැවින් මෙම බාධාවන් තාවකාලිකව හෝ ඉවත් කළ හැකි මෙවලම් තේරවාද බුදුදහම් විසින් දියුණු කර ඇත. ඒ මගින් ඒවායේ මුල් සදහටම ඉවත් කිරීමේ නිරත වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. එක අදහසක් ශුන්‍ය කිරීම සඳහා ඔබට තවත් අදහසක් භාවිතා කිරීමට පුළුවන්. ධනාත්මක චිත්තවේගයක් ඇති කිරීම මගින් ඍණ චිත්තවේගයක් අවලංගු කර හැකියි. තණ්හාවේ විරුද්ධ ක්‍රියාව ත්‍යාගශීලී වීමයි. වෛරයේ විරුද්ධ පස කරුණාවයි. මෙය ස්වයං මෝහණය මගින් ඔබට විමුක්තිය ලබා ගැනීම නොවන බව පැහැදිලිව වටහා ගන්න. ඥානාවබෝධය හේතු ප්‍රත්‍යයන් මත සැකසූ තත්වයක් නොවේ. නිවන යනු හේතු ප්‍රත්‍යයන්ගෙන් ඔබෙහි වූ අහේතුක තත්වයකි. නිවන් අවබෝධ කරගත් තැනැත්තා හේතු ප්‍රත්‍යයන් නිසා නොව ඇත්ත වශයෙන්ම ත්‍යාගශීලී හා කරුණාවන්තය. එසේ වන්නේ මූලික වශයෙන් මමත්වය මගින් නොවැළක් වූ ඔහුගේ සහජ ස්වභාවය ප්‍රකාශ වීමක් හේතුවෙනි. ආරෝපිත නොවු එය මානසික ඖෂධයකි. උපදෙස් අනුව පාවිච්චි කළ විට වර්තමානයේ පෙළෙන රෝග ලක්ෂණවලින් ඔබ තාවකාලිකව සුවයක් ලබනු ඇත. ඉන්පසු ඔබට අවංකවම රෝගය සුව කිරීමේ කටයුතුවල යෙදිය හැකි වෙයි.
ස්වයං වෛරය හා ස්වයං හෙළා දැකීම පිළිබඳ සිතුවිලි පළවා හැරීමෙන් එය ආරම්භ කරන්න. එය තරමක් පහසු කටයුත්තකි. යහපත් හැඟීම් සහ යහපත් ප්‍රාර්ථනාවන් ඔබ තුළට ගලා යෑමට ඉඩ හරින්න. ඔබට සමීප පුද්ගලයින් සඳහාද එසේ කරන්න. ක්‍රමක්‍රමයෙන් ඔබගේ සමීපතමයන්ගෙන් බැහැරව එම චිත්තවේග ඔබගේ සතුරන් වෙත හා විශ්වයේ පවතින සියලුම ජීවීන් වෙත යොමු කරන්න. නිවැරදිව පුහුණු කළ විට මෙයම බලවත් හා වෙනසක් ඇති කළ හැකි අභ්‍යාසයක් වනු ඇත. සෑම භාවනා කාලයක් පටන් ගැනීමේදී පහත දී ඇති වගන්ති ඔබටම පවසා ගන්න. එහි අදහස සැබවින්ම දැනගන්න. මම සුවපත් වෙම්වා. සතුටින් හා සාමයෙන් යුතු වෙම්වා. මට දුක් පීඩා ඇති නොවේවා. අපහසුතා ඇති නොවේවා. ගැටලු ඇති නොවේවා. සැමවිට ජය ලැබේවා. වැළකිය නොහැකි අපහසුතා, ගැටලු හා පසුබෑම් ජය ගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා. මාගේ දෙමාපියෝ සුවපත් වෙත්වා. සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා. ඔවුන්ට දුක් පීඩා ඇති නොවේවා. අපහසුතා ඇති නොවේවා. ගැටලු ඇති නොවේවා. සැමවිට ජය ලැබේවා. වැළැක්විය නොහැකි අපහසුතා, ගැටලු හා පසුබෑම් ජය ගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා. මගේ ගුරුවරු නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා. ඔවුන්ට දුක් පීඩා ඇති නොවේවා. අපහසුතා ඇති නොවේවා. ගැටලු ඇති නොවේවා. සැමවිට ජය ලැබේවා. වැළකිය නොහැකි අපහසුතා, ගැටලු හා පසුබෑම් ජය ගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා. මාගේ නෑදෑයෝ නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා. ඔවුන්ට දුක් පීඩා ඇති නොවේවා. අපහසුතා ඇති නොවේවා. ගැටලු ඇති නොවේවා. සැමවිට ජය ලැබේවා. වැළකිය නොහැකි අපහසුතා, ගැටලු හා පසුබෑම් ජය ගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා. මාගේ හිතමිතුරෝ සුවපත් වෙත්වා. සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා. ඔවුන්ට දුක් පීඩා ඇති නොවේවා. අපහසුතා ඇති නොවේවා. ගැටලු ඇති නොවේවා. සැමවිට ජය ලැබේවා. වැළකිය නොහැකි අපහසුතා, ගැටලු හා පසුබෑම් ජය ගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා. මා නොහඳුනන සියලු දෙනා සුවපත් වෙත්වා. සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා. ඔවුන්ට දුක් පීඩා ඇති නොවේවා. අපහසුතා ඇති නොවේවා. ගැටලු ඇති නොවේවා. සැමවිට ජය ලැබේවා. වැළකිය නොහැකි අපහසුතා, ගැටලු හා පසුබෑම් ජය ගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා. මාගේ සතුරෝ සුවපත් වෙත්වා. සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා. ඔවුන්ට දුක් පීඩා ඇති නොවේවා. අපහසුතා ඇති නොවේවා. ගැටලු ඇති නොවේවා. සැමවිට ජය ලැබේවා. වැළකිය නොහැකි අපහසුතා, ගැටලු හා පසුබෑම් ජය ගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා. සියලු සත්වයෝ නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සතුටින් හා සාමයෙන් යුතු වෙත්වා. ඔවුන්ට දුක් පීඩා ඇති නොවේවා. අපහසුතා ඇති නොවේවා. ගැටලු ඇති නොවේවා. සැමවිට ජය ලැබේවා. වැළකිය නොහැකි අපහසුතා, ගැටලු හා පසුබෑම් ජය ගැනීමට ඉවසීම, ශක්තිය, අවබෝධය හා අධිෂ්ඨානය ඇති වේවා. මෙම උච්චාරණය අවසන් වූ පසු ඔබගේ සියලුම ප්‍රශ්න හා ගැටුම් භාවනා කාලය පුරාම පසෙකට කර තබන්න. මුළු පොදියම බිමට අතහරින්න. භාවනා කරන අතරතුරේදී ඒවා පැමිණියහොත් පවතින සැටියෙන්ම ඒවා බාධක ලෙස සලකන්න. මෛත්‍රී භාවනාව උදෑසන පිබිදුණු විගසම හා රාත්‍රියේ නින්දට යාමට පෙර
කළ හැකි භාවනාවක් ලෙස නිර්දේශ කර ඇත. බියකරු සිහින වලින් තොර සුවදායී නිින්දක් ලබා දීමට එයට හැකියාව ඇති බවද කියවේ. එය උදෑසන පිපිදීමද පහසු කරයි. එය ඔබව සෑම මිනිසියෙන් වෙත හෝ සියලුම ජීවීන් වෙත හා යහළුවන් හෝ සතුරන් වෙත මිත්‍රශීලී බව ඇති කර විවෘත කරයි. සිත නිශ්චලව පවතින විට එහි නැගෙන වඩාත් හානිකර මානසික පීඩාකාරී බව අමනාපයයි. ඔබට ශාරීරික හෝ මානසික වේදනාව ගෙන දුන් අතීත සිද්ධියක් සිහි කරන විට ඔබ අමනාපය නොහොත් නුරුස්නා බව අත්දකිනු ඇත. මෙම අත්දැකීම ඔබ තුළ අපහසුතාවය, ආතතිය, කැළඹීම සහ චිත්ත පීඩාව ඇති කිරීමට පිළිවන. වාඩි වී එකෙල්ලේ මෙම මානසික ස්වභාවයේ අත්දැකීම ඔබට දුෂ්කර විය හැකිය. එම නිසා ඔබ ඔබගේ භාවනාව මුළු විශ්වය කෙරෙහි මෛත්‍රිය ඉපදවීමෙන් ආරම්භ කළ යුතු බව අපි නිර්දේශ කරමු. මාගේ සතුරන් හට ප්‍රීතිය හා සාමය අත් වේවා. ඔවුන් වෙත නපුරක් ළඟා නොවේවා. දුෂ්කරතා ඔවුන් වෙත නොපැමිණේවා. සෑම විටම ඔවුන් සාර්ථක වේවා. නොවැළැක්විය හැකි ජීවිත අසාර්ථක වීම, දුෂ්කරතාවලට හා ගැටලුවලට මුහුණ දී ඒවායින් ජය ගැනීමට අවශ්‍ය ඉවසීම, ධෛර්යය, තේරුම් ගැනීම හා අධිෂ්ඨානය ඔවුන්ට ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නේ කෙලෙසද යන්න ඔබ කල්පනා කරනු ඇත. වේදනාවෙන් හා දුකින් මිදී තමාටම සාමය හා විමුක්තිය ලබා ගැනීම සඳහා භාවනාවේ යෙදෙනවා සේම මෛත්‍රී භාවනාව පුහුණුවන්නේ සිත පවිත්‍ර කිරීම සඳහා බව ඔබ මතක තබා ගත යුතුය. පූර්ව නිගමනයෙන් හා වෙන්කර සැලකීමෙන් හෝ වෛරයෙන් හෝ තොර වූ මිත්‍රශීලී බවකින් හැසිරීමට ඔබට හැකිවනු ඇත. ඉතාම ප්‍රායෝගිකව අන් අයගේ වේදනාව හා දුක අවම කර ගැනීම සඳහා ඔබගේ මෙම ශ්‍රේෂ්ඨ හැසිරීම උපකාරී වේ. අන් අයට උපකාරී කළ හැක්කේ කරුණාවන්ත පුද්ගලයන්ට පමණි. කරුණාවන්ත බව මෛත්‍රිය ක්‍රියාවට නැංවීමක් වන අතර මෛත්‍රිය නොමැති පුද්ගලයන්ට තවත් කෙනෙකුට උදව් කළ නොහැක. උතුම් හැසිරීම යනුවෙන් අදහස් කරුණේ අතිශයින්ම සුහදශීලීව හැසිරීමයි. ඔබගේ සිතිවිලි, කතාව හා ක්‍රියාව යන සියල්ල හැසිරීමට අයත් වේ. ඔබගේ හැසිරීම ප්‍රකාශ වන ත්‍රිවිධ ක්‍රම අතර පරස්පරයක් පවතී නම් එහි වරදක් ඇති අතර පරස්පර විරෝධී හැසිරීම උතුම් නොවේ. අනෙක් අතට කළ සියලු සත්වයෝ ප්‍රීතියෙන් විසෙත්වා යනුවෙන් උතුම් ප්‍රාර්ථනාවක් ඇතිකර ගැනීම මම ඔබට වෛර කරමි යන සිතුවිල්ලට වඩා ඉතාමත් යහපත්ය. යම් දිනයක අපගේ උතුම් සිතුවිලි උදාර හැසිරීමකින් ප්‍රකාශ වනවා මෙන්ම ඊර්ෂ්‍යා සහගත සිතුවිලි දුෂ්ට ක්‍රියාවකින් ප්‍රකාශ වනු ඇත. අපේක්ෂා කරන ප්‍රතිඵල ලබා දීම සඳහා ඔබගේ සිතුවිලි කතාව හා ක්‍රියාව බවට පරිවර්තනය වන බව සිහි තබා ගන්න. ක්‍රියාවට පරිවර්තනය වන කතාව ඔබට පැහැදිලිව දැකගත හැකි ප්‍රතිඵල ලබා දෙයි. ඔබ නිතරම කතා කළ යුත්තේ හා ක්‍රියා කළ යුත්තේ මෛත්‍රියෙන් යුතු එළැඹි සිහියකිනි. මෛත්‍රිය පිළිබඳව කතා කරන ඔබගේ හැසිරීම එයට හාත්පසින්ම විරුද්ධාකාරයට සිදුවන විට ප්‍රඥාවන්තයින් ඔබට දෝෂාරෝපණ එල්ල කරනු ඇත. මෛත්‍රියෙන් යුත් එළැඹි සිහිය ඔබ තුළ වර්ධනය වන විට ඔබගේ සිතිවිලි, වචන හා ක්‍රියාව කාරුණික, ප්‍රියමනාප, අර්ථවත්, සත්‍යශීලී මෙන්ම ඔබට හා අන් අයට ප්‍රයෝජනවත් වෙයි. ඔබගේ සිතිවිලි, වචන හා ක්‍රියාව ඔබට හෝ අන් අයට හානිදායක නම් ඔබ සත්‍ය වශයෙන්ම මෛත්‍රිය පිළිබඳව සිහියෙන් සිටිනවාද කියා ඔබගෙන්ම විමසන්න. ප්‍රායෝගික වශයෙන් දත්කල ඔබගේ සියලුම සතුරන් නිරෝගිමත්ව සතුටින් හා සැනසිල්ලේ සිටිත් නම් ඔවුන් තවදුරටත් ඔබගේ සතුරන් නොවේ. ඔවුන් ගැටලුවලින්, වේදනාවෙන්, දුකෙන්, පීඩාවෙන්, ස්නායු ආබාධවලින්, මානසික රෝගවලින්, බියෙන්, ආතතියෙන් හා කාංසාවෙන් මිදී නිදහස්ව සිටී නම් ඔවුන් ඔබගේ සතුරන් වන්නේ නැත. ඔබගේ සතුරන් කෙරෙහි ප්‍රායෝගික විසඳුම වන්නේ ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීමට උදව් වී ඔබට සාමයෙන් හා ප්‍රීතියෙන් ජීවත් වීමට මඟ පාදා ගැනීමයි.
ඔබගේ සියලුම සතුරන්ගේ හිත් මෛත්‍රියෙන් පුරවා ඔවුන් සියලු දෙනාටම සාමකාමී භවයේ නියම අරුත තේරුම් ගැනීමට සලසා දීමට හැකිනම් එමගින් ඔබටද සාමකාමීව සහ සොම්නසින් ජීවත් වීමට හැකි වෙයි. ඔවුන් වඩාත් ස්නායුගත හා මානසික ආබාධ වලින් පෙළෙන බියෙන් ආතතියෙන් හා කාංසාවෙන් ජීවත් වන විට වැඩි වැඩියෙන් ගැටලු වේදනාව හා දුක ලෝකයට ගෙනෙනු ඇත. ඔබට දුෂ්ට අයහපත් පුද්ගලයෙකු ශ්‍රද්ධාවත් මුනිවරයෙකු කළ හැකිනම් එය ප්‍රාතිහාර්යකි. අයහපත් සිතක් යහපත් සිතක් බවට පරිවර්තනය කිරීම සඳහා ප්‍රමාණවත් මෛත්‍රිය හා ප්‍රඥාව අපි තුල ඇති කර ගනිමු. ඔබ යමෙකුට වෛර කරන විට ඔහු අවලක්ෂණ වේවා, ඔහු වේදනාවෙන් වැතිර සිටිත්වා, සෞභාග්‍ය දුරු වේවා, ඔහු දුප්පත් වේවා, ඔහුට මිතුරන් නොලැබේවා, මරණින් මතු අපා දුකට පත් වේවායි ඔබ සිතනු ඇත. නමුත් සත්‍ය වශයෙන්ම සිද්ධවන්නේ ඔබගේම සිරුර හානිකර රසායනික ද්‍රව්‍ය නිපදවා ඔබට වේදනාව ඇති කර, හදවැස්ම හා ආතතිය වැඩි කර, මුහුණේ පෙනුම වෙනස් කර, කෑම අරුචිය ඇති කර, නිදි නොලබා ඔබව ඉතා අවලස්සන කිරීමයි. ඔබගේ සතුරාට පැතූ දේ ඔබටද සිදුවේ. එමෙන්ම ඔබ සත්‍ය නොදකිනු ඇත. ඔබගේ සිත උතුරන ජලය මෙනි. නැතහොත් ඔබ ඕනෑම රසවත් ආහාරයක් නීරසසේ දැනෙන සෙංගමාල රෝගියෙකු මෙනි. ඒ හා සමානවම ඔබට අන්නයෙකුගේ පෙනුම, ජයග්‍රහණය හෝ සාර්ථකත්වය අගය කිරීමට නොහැකි වෙයි. මෙම ස්වභාවය පවතිනතුරු ඔබට හොඳින් භාවනා කළ නොහැක. එහෙයින් ඔබගේ විධිමත් භාවනාව පුහුණු වීමට පෙර මෛත්‍රී භාවනාවේ යෙදෙන ලෙස අපි තදින්ම නිර්දේශ කරමු. ඉහත සඳහන් ඡේදය ඉතාමත් සිහියෙන් යුතුව හා අර්ථවත් ලෙස නැවත නැවතත් කියන්න. එසේ පවසන අතර පළමුව ඔබ තුල මෛත්‍රිය අත්දකින්න. පසුව ඒ අන් අය හා බෙදා ගන්න. මක්නිසාද ඔබ තුල නොපවතින දෙයක් අන් අය සමග බෙදා ගැනීමට ඔබට නොහැකි නිසාය. එනමුදු මේවා ඉන්ද්‍රජාලික සූත්‍ර නොවන බවද සිහිය තබා ගන්න. ඒවාට තනිව ක්‍රියා කළ නොහැකිය. ඔබ එලෙසින් ඒවා පාවිච්චි කිරීම ඔබගේ කාලය හා ශ්‍රමය අපතේ හැරීමකි. නමුත් ඔබ නියමාවිරින් මෙම කියමන්වලට සහභාගී වී ඔබගේ ශ්‍රමය සමග යෙදූ විට ඒවා ඔබට සේවය සලසයි. වරක් උත්සාහ කර ඔබම එය දැක ගන්න. නමවන පරිච්ඡේදය නිමවිය.